වෙනදා වගේම කොන්නද මේ පන්සලට වැල නොකෙරී සෙනග හිමිදිරියේම එන්න පටන් ගත්තා. මේ අතරේ හිමිදිරි පාන්දර දිගු පෝලින් දකින්න හම්බ වෙනවා. පෙරපිනෙන් මිනිස්සුන්ට සේවය කරන්නටම ඉපදුණු කොණ්ඩදිනේ සිරරතන හාමුදුරුවෝ තමුන්ගේ ආවාසගය දොර අරිනකොටම මහා විශාල පිරිසක් සාදුකාර දෙන්න පටන් ගන්නවා. ඒ සාදුකාර මැද්දේ උන්වහන්සේ එළියට වඩිනකොට එදා දකිනවා වැඩිහිටියෝලක් මෙතනට ඇවිල්ලා ඉනවා. සාමාන්‍යයෙන් උන්වහන්සේගේ සිරිතක් තියෙනවා දුර බැහැර ඉඳලා එන පිරිස්වලට ඉක්මනින් තමුන්ගේ සේවය සැපයි. පිරිස දිහා හොඳින් බලන උන්වහන්සේ තමන්ගේ ආවතේව කරන බණ්ඩට කියනවා මුලින්ම එන්න ඕන පිරිස කවුද කියලා. ඒ දවසේ අර වැඩිහිටියවලට ආරාධනා ලැබෙනවා. ඒ ආරාධනාවත් එක්ක බණ්ඩා විසින් ඔවුන්ව උන්වහන්සේගේ දේව මන්දිරයට කැඳවාගෙන එනවා. මේ කොණ්ඩගිරි පන්සලේ විශේෂත්වය තමයි කිසිම දවසක කිසිම මිනිසෙක්ගෙන් මුදල් බලාපොරොත්තුෙන් කිසිම දෙයක් සිදු නොකිරීම. විවිධ වූ කාර්යයන් පන්සලේ සිදුන බව ඔබ දන්නෝ. විශේෂයෙන්ම මිනිසුන්ට සේවය කිරීමටම උන්වහන්සේගේ සම්පූර්ණ ජීවිතයම කැප වුණා. අවසානයේදී අපවත්වීම පවා මේ යුවළට පුදුම සතුටක් දැනෙනවා. මොකද හේතුව මේ මහා විශාල පිරිස අතරින් තමන්ව තෝරා ගැනීම ගැන. ඔවුන්ගේ චිත්ත ප්‍රීතියත් එක්කම තමයි දේවතා මන්දිරයට ඇතුළු වෙන්නේ. පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ නමස්කාර කරන හාමුදුරුවෝ අහනවා, "වාලා කොහේ ඉඳන්ද මෙහෙට ආවේ?" ඔවුන් කියනවා, "අපි හාමුදුරනේ අම්බන ප්‍රදේශයේ." "අම්බන? එමය අපේ හාමුදුරනේ කොහෙද ඔය?" එතකොට ඔවුන් කියනවා, "අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ වැඩ හිටපු ගල්ලෙනාසල තමයි අපේ ගෙදර තියෙන්නේ හාමුදුරනේ. උන්වහන්සේගේ දේහය අපේ ඔය ගල්ලෙනේ තිබුණා, ගල් ඇඳක තිබුණාය කියලා සඳහන් වෙනවා. කොහොමුණත් පෘතුගීසින් විසින් උන්වහන්සේගේ දේහය ගෝවට අරගෙන ගියා. ඒ සියවස් ගණනාවක් යනකම් ඒ ශරීරය කිසිම දෙයක් උනේ නැහැ, නරක් උනේ නැහැ, කොණ්ඩ රවුල් වැවෙනවා කියලා අපේ ආචිසිය අපිට කියලා දෙනවා හාමුදුරනේ." "හරි, මම දන්නවා රාහුල හාමුදුරුවෝ ගැන. හැබැයි උන්වහන්සේ තරම් මට නම් මේ අන්ත්‍ර මන්ත්‍ර ගැන කරන්න බෑ." "හොඳයි, මගෙන් මොකද්ද වෙන්න ඕනේ කාර්ය?" එතකොට කියනවා, "අපිට පරම්පරාවෙන් ලැබුණු විශාල ඉඩකඩම් තියෙනවා අපේ හාමුදුරනේ. ඉතින් ඒ ඉඩකඩම් සහ අපේ වස්තුව බලාගන්න අපිට දරුවෝ නැහැ. ඒ හින්දා අපි දරුවෙක් අරගෙන හදාගත්තා. අපේ ගෙදර වැඩට හිටපු තරුණියක්ගේ අසරණ දරුවෙක් අපි හදාගත්තා හාමුදුරනේ. දැන් ඔහු අපි ළඟ ඉන්නේ. හැබැයි මේ වෙනකොට ඔහුට ඇවිදින්න බෑ." රුණ උන්වහන්සේ අහනවා, "දැන් ඇයි මේ දරුවා එක්කරගෙන ආවේ නැත්තේ?" උකට කියනවා, "දැන් මේ වෙද්දී ඒ දරුවා ඉන්නේ අපේ හාමුදුරනේ ඉස්පිරිතාලේ. අපි මේ ඉස්පිරිතාලේ දොස්තරලටත් හොරෙන් තමයි මෙතනට ආවේ. අපිට ඉස්පිරිතාලේදී මනුස්සෙක් කිව්වා ඔබ වහන්සේගේ විෂ්ම කර්ම ගැන අපි අහලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේගේ පිහිට පතාගෙන අපේ හාමුදුරනේ ඉන්නේ. අපි අසරණයි. ඒ නිසා අපිට මොකක් හරි දෙයක් කරලා දෙන්න. වෛද්‍යවරු කියනවා උකුල් ඇටේ කැඩලා කියලා. දැන් වම් කකුල ඉවත් කරන්නට ඔවුන් යෝජනා කරලා තියෙනවා. අපි මේ අත්සන් කරන්නේ නැතුව, මේ ඔපරේෂන් එක අත්සන් කරන්නේ නැතුව තමයි ඔබ වහන්සේ ළඟට ආවේ. අනේ හාමුදුරනේ, අපිට මොනව හරි කරලා දෙන්න." මේ බැගෑපත් ඉල්ලීම දකින උන්වහන්සේ තේරුම් ගන්නවා ඔවුන් කියන්නේ ඇත්ත. දරුවගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා බලනකොට ඔවුන්ට පේනවා මේ මහා බන්ධනයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා කියනවා, "ඔබලාගේ දරුසෙනෙහස මට තේරෙනවා. මොකද අනුන්ගේ දරුවෙක් තමන්ගේ වගේ හදන එකම මහා පිනක් අපේ මහත්තයෝ. ඒ නිසා ඔයාලට මම අනිවාර්යයෙන්ම පිහිට වෙනවා. හොඳයි, අපි ඉස්සල්ලාම ගිහිල්ලා මුරුතන් ගේට ගිහිල්ලා කැම ටිකක් කාලා දේවතා මන්දිරයට ගිහිල්ලා අපි වැඩේ පටන් ගමු." බණ්ඩට අණ ලැබුණා. බණ්ඩ ගිහිල්ලා ඔවුන්ගේ බඩ පිරෙන්නට කැම ලබා දීලා වැඩේ පටන් ගන්නවා. දේවතා මන්දිරයේ දෙවියන්ගේ අල්ම බැල්ම ඔවුන්ට ලැබෙනවා. ඒත් එක්කම උන්වහන්සේ පිරිත් කරපු නූලක් ඔවුන් අතට ලැබෙනවා. උන්වහන්සේ කියනවා, "දැන් බය නැතුව යන්න. මේ වෙද්දිත් දරුවට වෙච්ච සියලුම දේවල් වෙලා ඉවරයි. දරුවට කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවා මේ වෙද්දි දන ගන්නවා ඇති ඉස්පිරිතාලේ පුරාම. බලාගන්න කෙනාට මේ වෙද්දි දරුවා පාලනය කරගන්නත් බැරුව ඇති. ඒ හින්දා ඉතා ඉක්මනින්ම යන්න. ගියලා පුළුවන් වුණොත් වෙලාව තිබ්බොත් පන්සල පැත්තේ ඇවිල්ලා යන්න." දවස් දෙකයි ගියේ. දවස් දෙකෙන් මේ පිරිස ආයෙත් එනවා. සෙනග අතරේ ඔවුන් ඉන්නවා තමුන්ගේ දරුවාවත් වඩාගෙන. අනුන්ගේ දරුවා තමුන්ගේ කියලා හදාගත්ත මේ උතුම් යුවළ දරුවා අරගෙන එනවා පන්සලට කෘතගුණ සැලකීමක් විදිහට. දරුවා තාමත් දන ගන්න වයස. ඒ නිසාම කොහොමනත් මේ දරුවා අම්මලාට අකීකරු වෙලා ඒ වෙලාවේදී බිමට බැහැලා පිටිසතරින් දන ගාගෙන ඇවිල්ලා
උන්වහන්සේ ළඟට යනවා කිසි කෙනෙක්ට ඒක නවත්තන්න බැරි වෙනවා. සියලු දෙනා බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ දරුවා කරන්නේ? ගිහිල්ලා උන්වහන්සේගේ කකුල් දෙක ළඟ දනගාගෙන මේ දරුවා උන්වහන්සේගේ සිවුර අල්ලගෙන නැගිටිනවා. උන්වහන්සේට එතකොට කියනවා අර යුවල ඇවිල්ලා අනේ හාමුදුරනේ දරුවට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම බහින රෝගයක් නැහැ. දැන් දරුවා ඇවිදිනවා. උන්වහන්සේට ගොඩක් පිං. අපි වගේ තවත් විශාල සංඛ්‍යාවකට පිහිට ආරක්ෂාව සලසන්න ඔබ වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ වහන්සේගේ මේ කාර්ය නිසා අපේ දරුවා අද ඇවිදිනු අපේ හැමදෙරෝනේ. ඔවුන් පස්සඟ පිහිටුවා වඳිමින් ඔවුන්ගේ ස්තුතිය උන්වහන්සේට පූජා කරනවා. මේ මහා පින් සියල්ල කොණ්ඩදෙනිය හැමදෙරෝන්ට ලැබෙනවා. අද වෙනකොට කොණ්ඩදෙනිය පන්සලේ යම් යම් කාර්යයන් සිදු කරන හැමදෙරෝ වැඩවාසය කරන. ඉතින් උන්වහන්සේ විසින් කරපු මහා විශ්ම කර්ම ඔබටත් අද යාපහුවට ගියොත් මේ කොණ්ඩදෙනිය පන්සලට ගිය වෙලාවක බලා ගන්නට පුළුවන් වෙනවා. මේ වෙද්දිත් වැල නොකැඩී මහා පිරිසක් කොණ්ඩදෙනිය පන්සලට ගමන් කරනවා. මොකද මේට දශක ගණනාවකට පෙර අතීත ලංකාවේ මහා විශ්ම කර්ම කරපු රට රටවල්වල පවා නමක් දිනපු උන්වහන්සේ පිළිබඳව සොයා බැලීමේ ආසාව හැමෝටම තියෙනවා. අපූර්ව කතා ප්‍රවෘත්තියක් මේ විදිහට අවසන් වෙනකොට කියන්න දේවල් ටිකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔය තමයි ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඒ පුංචි bell icon එක click කරොත් අපි video එකක් දාපු සැනින් ඔබට ඒ පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනවා. එනිසා ඒකත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අපූර්ව සිද්ධි ඔබත් ලියන්න අපිට අදහසක් යොමු කරන්නටත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම අපූර්ව කතා ප්‍රවෘත්තියක් ඔබ හමුවට ගෙන එන බලාපොරොත්තුෙන් අද සමුගන්නවා මම දුෂ්‍යන්ත විරසේකර. හැමෝටම අයිබෝන්. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.